സംഗതി ജനത്തെ ജീവൻ അമൃതേ. වෙන රාත්‍රීන් ලබසවන්නේ ශ්‍රී ලාංකේය කටහඬ සහ ශ්‍රී ලාංකේය රිද්මය පමණක් වුණාට මේ රාත්‍රියේ අපි ශ්‍රී ලාංකේය නර්තනයත් හොයාගෙන යනවා. මොකද හිතන්නේ ඒ ප්‍රසංගික අත්දැකීම ගැන? ගොඩක් සුන්දරයි ඇත්තම. ලොකු බලාපොරොත්තුවක් තිබුණේ මේ දිකාවේ නිරුගත් එක නටන්න. මම හොඳට ගීතවත් වෙලා මගේ හැකියාව පෙන්නන්න මේ හොඳ අවස්ථාවක් ලැබුණා. සතුටුයි. ඉසුරු මුනිය පෙම්මියුල විදිහට නටනවා මම දැක්කමයි. ඔබට මොකද හිතන්නේ නර්තනය ගැන? සන්තෝසයි. ඒ කියන්නේ මගේ තියෙන හැකියාව මම හිතන්නේ මට උඩින් පෙන්වන්න බැරි වුණා කියලා. මීට වැඩිය හොඳට කරන්න තිබ්බා කියන එක මට හිතෙනවා. කරන්න පුළුවන් කියන එක මට හිතෙනවා. ඒ වෙනුවට මංජු මට හොඳට ඒකට උදව් කළා. මොකද හිතන්නේ මේ ගායනය සම්බන්ධයෙන්? ඔව් විදාරංජ බොහොම මේ පොඩි පෙම්මියුලක් නේද? උරු බූටි පෙම්මියුලක්. ඇත්තටම අපි මේ ගැන කතා කරන්නත් ඕනේ මේ සංගීතය ගැන. අපේ සරත් දසනායකයන්ගේ ඉතාම වටින මේ සංගීත නිර්මාණ. ඉතින් එතුමා නැතිගත් අපිට විශාල පාඩුවක්. එතුමාගේ ගීතයක් මේ අද ඇහුණ එකත් අපිට ලොකු සතුටක්. මංජුල සහ මේ නිලුකා ඉතා හොඳින් මේ ගායනා කර රංගනයත් එක්ක. ඉතින් මේ ප්‍රසංගයක් නේ. ඉතින් කිසිම අඩුපාඩුවක් ඉතින් කියන්න දෙයක් නෑ. හොඳට ඔබ ගායනා කරන ඔබ හැම දිනාගේම කටහඬ වල හොඳයි. ඉතින් ඔහොම අත්දැකීම් ලැබෙමින් අපි ඉදිරියට යන්න නේද සමත්? සමත් වෙන මහත් අලුත් අත්දැකීමක්. මොකද මේ දරංජේ මේ ගායනය, ඒ කියන්නේ මේ ගායනය කරනකොට දැන් මේ විශේෂ දෙයක් වුණා. මේ රඟපාමින් ගායනා කරනවා කියන්නේ ලේසි කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් අපි දැකලා තියෙන ඕනතරම් තනියෙන් පොඩ්ඩක් එහෙම දඟලනවා, කකුලක් දික් කරනවා, අතක් දික් කරනවා, එහෙම ගායනා කරනවා. මේ දෙන්නේ කත්වල් අල්ලගෙන මෙහෙම ලෑන්විතව ගායනවා කියන්නේ මේක වෙනම සුන්දර දෙයක්.
තව කාරණයක් තමයි මේ වෙනම වෙන මේ මේ මම හිතන්නේ වෙන බැඳීමකුත් ඇති වෙනා මෙතන. මේක අපූර්වයි. ඒ කියන්නේ හරි චමත්කාරජනක ආදර ගීතයක් මේක. මේ ආදර ගීතයට මේ දෙදෙනා මෙහෙම ගායනා කරද්දී වෙනත් ආකාරයක බැඳීමක් ඇති වෙනවා. ඒ ඒ ඒ බැඳීම හරහා මොහුන්ට අගයට ගායනා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දෙදෙනා මේ කාරණය කරගත්තා. මම හිතන්නේ ඒ වගේම මේ 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 අලුත් ඒ කියන්නේ මේ මේ මොවුන් දෙදෙනා මේ ගායනයට වගේම රංගනයටත් දක්ෂය කියලා පැහැදිලි වුණා. නෝනසේගල මහත්ම ඇත්තටම සමන්ත පෙරේරා මහත්මයා කිව්වා වගේ මමත් ඒ කාරණාව දැක්කා. මංජුලගේ මූණේ ඉරව් වලින් අර පටන් ගන්නකොට මේ ආදරය ඒ සුන්දරත්වය ඔබගේ මූණේ තිබුණා. මම හැමතිස්සෙම කියන දෙයක් නේ ඕගොල්ලෝ අද්දකින් බහුල තරඟකරුවන් කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ ඉගෙනගෙන යනවා කියන එක මට දැන් විශ්වාසයි. ඉතාමත් අලංකාරයි. මම සතුටුයි. රංගනේ මහත්මයා මේ රංගනයකුත් අද ඉදිරිපත් වුණා මොවුන්ගේ. මම කවදාකවත් දැකලා නැහැ මේ තරම් උන් රංගනවා. මංජුල රුවන් කිව්වා ඔබේ මුහුණේ තිබුණා කියලා. ආදරේ හිතෙත් තිබුණා. ප්‍රසිද්ධ කියන්නේ බලල රහසෙන් කියන්නේ. ඇත්තම ඉතාම ලස්සනට උදේදිනාම ඉදිරිපත් කළා. පොඩි පෙර පුහුණුවක් අරගෙන මූලික මේ නර්තන ලීලාවකුත් පෙන්වුවා. ඒක හොඳයි. මෙතන තියෙන ප්‍රසංගික බව අද ප්‍රසංගයක් නිසා ඇත්තටම සමන්ත මහත්මයා කීවා වගේ අමාරුයි ගීතයක් ගයමින් ඒ ශ්‍රුති ඒ තාල ඔක්කොම රඳවාගෙන ඒ සමගම අර ඩාන්සිං ස්ටෙප්ස් හැම දෙයක්මත් ඒකම ගෙනියන එක ඉතාම පහසු කාර්යයක් නෙවෙයි. ඔබය ඉතා හොඳට කළා. විශේෂයෙන් මම මේ ගීතය ගැන සඳහන් කරන්න ඕන අපේ සිනමාවේ ප්‍රේම ගීතාවලියේ තියෙන ඉතාමත්ම චමත්කාර ජනක සුන්දරම ගීතයක්. මේ ගීතවලින් තමයි HR ජෝතිපාල මහත්මයා සිංහල සිනමාවේ කවදාවත් පරද්දන්න බැරි ගායකයා බවට පත් වුණේ. ඔබ ඒ ගීතය ගයමින් ඒ සුන්දර මතකයන් අවදි කරමින් ඉතා හොඳ ඉදිරිපත් කිරීමක් කළා. මම සුභ පතනවා.